අපි විරාමයේ නැනතුරු නැවතත් ඔබ මොන ගැහෙනවා ගෙත්තම් විශේෂාංගයට අපි සූදානම් වෙන්නේ දැන් මේ දවස්වල කොරෝනා කාලේ නිසා ටිකක් කල් ගෙදර ඉන්නත් ඇති හැබැයි දැන් යම්කිසි ආකාරයකින් අද දවස වෙනකොට තත්ත්වය යම්කිසි ආකාරයක සමනයකට පත් වෙලා තියෙන නිසා ගෙදර හිටපු අය ඔබේ ස්වාමි පුරුෂය ඔබේ දරුවෝ පොඩ්ඩක් එහා මෙහා වෙනවා නම් ඔබට හොඳ නිර්මාණයක් කරගන්න කාල වේලාව වෙන් කරගන්න පුළුවන් ඒ වගේම අය ගෙදරයි ඉන්නවා නම් ඒ අයවත් සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට ඔබේ නිර්මාණ කරන්න මොකද තමන්ගෙම කියලා නිර්මාණයක් කරනකොට ඒකෙන් ලැබෙන දේ සල්ලි දීලා ඔබ ගන්න බඩුවකින් ගන්න බෑ. ඒ හින්දා ගෙදර ඉන්න ඔබට ලස්සන නිර්මාණයක් කරන්න ඔබව වෙන් කරගන්න මේ කාලය ඔබට වෙන් කරලා දෙන්න අපි සූදානමින් ඉන්නවා. අපි ආරාධනා කරනවා ඔබට රැඳෙන්න ගෙත්තම් විශේෂාංගයේ සමගින්. ඒ වෙනුවෙන් අපි අද මැදිරියට කැඳවා ගන්නවා අත්කම් නිර්මාණ ශිල්පිනි සේනානි සේනාරත්න අයිබෝන් සුබෝදසන අයිබෝන් ඇය විවිධ නිර්මාණ ඔබට කරන්න උගන්වන කෙනෙක් විවිධ නිර්මාණ හරහා බොහොම සතුටින් ඉන්න කෙනෙක් ඒ නිර්මාණ ඔක්කොම මේ වටේටම තියාගෙන තමයි අද දවසේ අපි මේ විදිහට මේ කතාබහ ආරම්භ කරන්නේ හැබැයි අද දවසේ අපි සූදානමින් ඉන්න ඔබට අසන බෑග් එකක් හදාගන්න විදිය කියලා දෙන්න මේ බෑග් එක නේද අපි කියලා දෙන්න ඔව් ඕකේ කියලා මේක සාමාන්‍යයෙන් මොන වගේ දේකටද පාවිච්චි කරන්න පුළුවන් ඕක අපි ලන්ච් බෑග් එකක් හැටියට තමයි පාවිච්චි කරන්නේ තව මේකප් බඩු දාගෙන යන්නේ එහෙම පාවිච්චි කරන්නත් පුළුවන් හොඳ අදහසක් මට තිබ්බා මේකප් බඩු දාගෙන යන්නේ නේද පාවිච්චි කරන්න පුළුවන් හරි ඒ වගේම මේ මෙන්න මේ බෑග් එක හරිම ලස්සනයි ඒ වගේම තමයි මේ බෑග් එකේ ගොඩක් ඉඩ තියෙනවා අපි ඒකත් චුට්ටක් බලලෙමු මේ කොළ ඉතින් අපි පුරවලා තියෙන්නේ පොඩ පිම්බිලා තියෙන ඕන නිසා මේ බෑග් එක බැලුව බැලමට නම් මට හිතෙනවා ටිකක් අමාරුද බහන්න නැහැ ගොඩක් ලේසි මං හිතුවේ ලේසි දෙයක් කියලා දෙන්න ඕනේ කියලා මොකද අපිට පතුරම හදා ගන්නත් ඕනේ නිසා හරි අපි හදයි දැන් මේ වගේ නිර්මාණයක් කරගන්නේ කොහොමද අපි මෙහෙමයි තිලිනි අපි ඉස්සෙල්ලම පතුරමක් හදා ගන්න ඕනේ ඕනෙම බෑග් එකක් මහන්න කලින් එතකොට සාමාන්‍යයෙන් අපිට નિયમિત පතුරම් තියෙනවා දැන් මට මම මෙතනට ගෙනාවේ අපිට මේ කියලා දීලා ඇඳ ගන්න ලේසි විදියට හදා ගන්න පුළුවන් බෑග් එකක් ඉඳලා ඒකේ පතුරම මම කියන්නම් අපි ඉස්සෙල්ලම ඕගලන්ට ලේසි මේක මේ හතර මේ වගේ ඍජුකෝණාශ්‍රයක් විදියට කොටුවක් ඇඳ ගන්න එක ඇඳගෙන ඒකේ අපි පෙන්නමු චුට්ටක් අපිට එතකොට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍රයක් වගේ මේකේ දිග කොහොමද වෙන්නේ මේකේ දිග එනවා 18ක් අඟල් 18ක් පැත්තට 18ක් තියෙනවා අයි මේ පැත්තට අපි aran තියෙනවා අඟල් 10ක් පළල අඟල් 10යි ඒ අඟ ඒ කොටුවේ අපි මේ හතර පැත්තෙම අඟලක් ඇතුල් කරලා අඟලක් ඇතුළට ඔබට පේනවා ඇති ඔය ඉරක් ගහලා තියෙන්නේ නේද පොඩි මේ කියන්නේ කර්ව් එකක් වගේ රවුමට හදා ඒක නිකන් මොකක් හරි තියලා ඇඳලාද නැත්නම් නැහැ මෙතන අපි මේ කෙළවල ඉඳලා අඟලක් ඇතුල් කරලා තියෙනවා ඊපස්සේ දෙක යා කරලා සම්බන්ධ කරගෙන තියෙනවා එහෙම කරලා ඒක අපි කපලා අයින් කරන්න ඕනේ හොඳයි අයින් කරාට පස්සේ අපිට මෙහෙම මේක නිකන් රවු කර්ව් එකක් වගේ තියෙන එහෙම නේ රවු හැඩ ඇති ඍජුකෝණාශයක් එනවා වගේ තමයි එන්නේ ඊට පස්සේ මේක සිප් බෝඩරේට එනවා අඟල් 12ක් දිගත් අඟල් 5ක් පළලත් අඟල් 12ක් දිගත් අඟල් 5ක් පළලත් මේ විදිහට ඊට පස්සේ තව මේ වගේ පොඩි කොටුවක් එනවා මේක අඟල් 5යි 5යි කොටුවක් ඒ මොකක්ද ඒ කොටුව ඒක අර සිප් බෝඩරේ දෙපැත්තට අල්ලන කොටුව ඒක බෑග් එක දැක්කම අපිට පැහැදිලි වෙනවා මේ වගේ බොහොම පොඩි පතුරම් ප්‍රමාණයක් තමයි මේ පතුරම් තුනයි ඕන වෙන්නේ නේද ගොඩක් ලේසි බෑග් එකක් ඔයාලට මතක ඇති මම කිව්ව මිමි 18යි 10යි ඊට පස්සේ අපි මේ විදිහට මම ඔයාලට කියන්නම් මේ සාමාන්‍ය බෑග් මහන්න ගන්නකොට ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේ ෂීට් එක හොයාගන්න එක ගැන මේකට අපි yellow sheet කියලා කියනවා ඊවා sheet කියලාත් කියනවා yellow sheet සහ ඊවා sheet කියනවා ඉතින් මේක සාමාන්‍ය මෙහෙමයි හැම බෑග් එකටම අවශ්‍ය නැහැ එක එක පතුරමින් පතුරමට වෙනස් වෙනවා එතකොට දැන් අපි මේ බෑග් එකට මේ ෂීට් එක පාවිච්චි කරලා තියෙනවා මේ
මේ බෑග් එකට දැන් දැන් ඔය ෂීට් එක යොදා ගන්න එකේ මොකක්ද අරමුණ අපේ අරමුණ කියන්නේ බෑග් එක ශක්තිමත් භාවයක් තියෙනවා අනිත් එක ටිකක් හොඳට අර පිම්බිච්ච ගතියක් තියෙනවා නේද හරි එහෙම මේක හොයාගන්න බැරි වුණා කියලා හදන්න බැරි කමක් නැහැ නේද ඒ වෙනුවට අපි මොකක් හරි තව රෙද්දක් හරි මොකක් හරි ලයිනින් එකක් විතරක් පාවිච්චි කරත් ඇති එතකොට ඉතින් අර පොඩ්ඩක් එන පෙනුම චුට්ටක් අර අඩු වෙලෙ වගේ හොඳට පිම්බිලා තියෙන නම් ඔය එකක් දාන්න ඕනේ ඉතින් මේක අපිට හොයාගන්න ලේසි අමාරු නැහැ ඊට පස්සේ මේක කැම්රෙල්ලා ලයිනින් එක මේක තමයි අපි ගන්න ලයිනින් එක එතකොට මේ කතේ රෙද්දට කියන නම කැම්රෙල්ලා කැම්රෙල්ලා ඔව් මේක නැත්තම් අපිට සාමාන්‍ය ගෙදර තියෙන ඕනම ලා මේ ඉවත දාන රෙදි කෑල්ලක් හරි පාවිච්චි කරගන්න පුළුවන් ඔකේ තරමුණ ටිකක් ශක්තිමත් කරගන්න ඔව් ශක්තිමත් කරගන්න අනිත් ඊට පස්සේ මම මේකට පාවිච්චි කරලා තියෙන හෑන්ඩ්ලූම් රෙදි මේ විදිහට මම මේකේ බලන්න මේ අපි ප්‍රධාන පතරම් කොටස කපලා තියෙනවා කපලා මැදට ඊව ෂීට් එක තියලා යටට ලයිනින් එක තියලා ඒ තුනම එකට තියලා මහගෙන තියන හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ අපි පතුරුමක් හදනකොට අපි ෂොට කැමරාව ටිකක් ළඟටම පෙන්නමු මේ සමීපව ඔබට දකින්න පුළුවන් දැන් මේ තුන එකතු කළා මහගෙන තියනවා නේද මහගෙන තියනවා අපි පතුරුමක් හදනකොට සාමාන්‍යයෙන් මැහුම් වාසිත් එකතු කරලායි පතුරුම හදන්නේ. එතකොට අමතර මැහුම් වාසියක් තියන්න අවශ්‍ය නැහැ. එතකොට මේ අපි කපන තැනින් 0.2ක් විතර තමයි අතුලට මහ ගන්න ඕනේ. හරි. මේ අපි ඔබ සමීපව දකිනවා බලන්නකෝ 0.2ක් වගේ චූටි තීරුවක් ඉතුරු කරලා තමයි මහගෙන තියෙන්නේ. දැන් අපිට හිට වැඩි මැහුම් වාසිය ඕන නම් අපි සාමාන්‍යයෙන් ගන්නකොට හරි කියනවා මේකට මේ ප්‍රමාණය තියන්න කියලා. දැන් මේවට අවශ්‍ය නැහැ. මේ විදිහට දැන් මේ ඔයාලට මම පෙන්නන්නා මෙහෙම මේ තියාගෙන තියෙන පතුරුම් කොටසක් කපලා අයින් කරනකොට අපි අර අපි ටිකක් කැමරා පැත්තට වෙන්න මේ විදිහට මේ ළඟින්ම කපන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔකට යොදාගන්න කතුරු හරිම වැදගත් නේද? අන්න ඒක නම් හොඳටම හිතලා ගන්න ඕනේ. මොකද කැපෙන්නේ නැති කතුරු නම් පාවිච්චි කරන්න එපා. ඒක උඩ රෙදි ඇදෙන්න බලනවා. ඔව්. ඒක නිසා හොඳට කැපෙන කතුරක් පාවිච්චි කරන්න. මේ විදිහට කපලා මේ බලන්න. එතකොට අර වටේ කිසිම මේ අපි සාමාන්‍යයෙන් සිප් එකක් ඇල්ලුවාම අනිත් පැත්තෙන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ අය කිව්ව 12යි 5 කොටස නේද? කොටස. ඔව්. මේ විදිහට මේ තියෙන ප්‍රශ්න තමයි යට පැත්තෙන් මූට්ටුව පේනවා කියන එක. දැන් මම මහලා තියෙන එකේ ඔයාලට පේනවා ඇති මේකේ මූට්ටුවක් පේන්නේ නැහැ. කිසිම මූට්ටුවක් පේන්නේ නැහැ. මම ඒ විදිහට මහන හැටි කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලා මේ සිප් බෝඩර් එක මේ විදිහට දෙක හරි මැද්දෙන් දෙකට කපා ගන්න. අනිත් එක තමයි තියෙන්නේ. දැන් අර ඇය කලින් කිව්ව ඕන්න ඔබ දකිනවා. ඇය කලින් කිව්ව 12යි 5 කොටස අපි සිප් බෝඩ් එකට යොදා ගන්න. ඒක ඒකට රෙදි වර්ග දෙකක් උඩින් තියෙන රෙද්ද යටට තියෙන රෙද්ද දෙකම අරගෙන අපි හරි මැද්දෙන් කපා ගන්න. කපා ගත්තා. ඊට පස්සේ අපි සිප් කොටසක් අරගෙන මේ නොම්බර 5 සිප් එක නොම්බර 5 හෙඩ් එක දාන සිප් කොටස මේ. මේක තියනවා අපි දැන් අපි සාමාන්‍ය රෙද්දට සිප් එක ඇල්ලුවාම මේ විදිහටනේ අපිට එන්නේ මේ බලන්න. මෙන්න මේ විදිහට. එතකොට ඒක හැමතිස්සෙම මතක තියාගන්න මෙහෙම සිප් එකේ හොඳ පැත්ත රෙද්ද පැත්තට තියන්න. තමයි තියෙන්නේ නේද? ඊට පස්සේ ලයිනින් එක සිප් එකේ එලියට. ඒ කියන්නේ සිප් එක මැදි වෙන ලයිනින් එකත් රෙද්දත්. සිප් එක මැද්දට. ඔන්න බලන්න ඔබ දකින හොඳ රෙද්ද තියෙනවා. ඊට පස්සේ සිප් එකේ අපි මේ පැත්තට පොඩ්ඩක් පෙන්නමු අන්න හරේ දැන් ඔය තියෙන පිටිපස්සේ කළු රෙද්ද තමයි යටට එන්නේ ලයින් එකේ මේ උඩ පැත්තට හොඳ රෙද්ද මැදට සිප් එකේ හොඳ පැත්ත වෙන්නේ ඔය දම්පාට රෙදි කෑවලේ පැත්තට නේද ඔව් ඊපස්සේ මෙහෙම කෙලින්ම මහ ගන්න ඊට පස්සේ අනිත් කොටසත් අනිත් පැත්තට තියලා මහ ගන්න සිප් එකේ මේ පැත්තට තියලා මහ ගත්තාම අපිට මේ විදිහට සිප් එක නොපෙනෙන විදිහට ඔයගලන්ට මහ ගන්න පුළුවන්. මලංගම තියෙනවා. මේක හුඟක්ම වැදගත් බෑග් එකක ඇතුළත නිමාවත් හොඳ වෙන්න ඕනේ නේ තියෙන්නේ. අනිවාර්යෙන්. ඇතුළේ ඔක්කොම මැහුම් ගොඩක් තිබ්බා වගේ. එතකොට ඒක නිසා මේ විදිහට වෙන්න ඕනේ. දැන් අපි මේ මහගත්ත කොටසට මේ හෙඩ් එක දාගන්න ඕනේ. මේක තමයි අපි නොම්බර 5 හෙඩ් එක. ඔයාලට මේව වෙළඳපළෙන් ගන්න පුළුවන් ගොඩක් අඩු මුදලට. මේක අපි මේ සිප් එක චුට්ටක් අරගන්න මේ විදිහට. අරගෙන හෙඩ් එක දාන්න පුළුවන් නේ අපිට දැන් ලොකු ප්‍රශ්නයක් ඔය සිප් එක ගලවලා යනවනේ මේ විදිහට සිප් කොටස් දෙක ඇතුල් කරගන්න හරි ඇතුල් කරලා මේම සිප් එක තද කළාම මේ විදිහට ගැටලුවක් නැහැ කිසිම ගැටලුවක් ඒක හැබැයි චුට්ටක් අත හුරු වෙන්න ඕනි ඕගොල්ලෝ එතකොට තමයි
එක පාරටම නම් කරගන්න බැරි වෙයි. ටිකක් හුරු වුණාට පස්සේ දාන්න පුළුවන්. ඒ විදිහට ඊට පස්සේ අපි මේ කොටස් දෙක මේ දෙපැත්තට සම්බන්ධ වෙන්න මහ ගන්න ඕනේ. අපි බලමු කැමරාවට අපිට හැකියාව තියෙන කැමරාවට පෙන්වන්න. අපි සම්බන්ධ කරගන්නේ දැන් මේ කන පිටවල් දෙක තමයි එකතු කරන්නේ. කන පිටවල් දෙක තමයි එකතු කරන්නේ. හරි. දැන් ඔන්න ඔය විදිහට ඇය සරි කරගන්නවා. මතක තියාගන්න හැමතිස්සෙම හෙඩ් එක දාලයි අපි මේ කොටස් දෙක සම්බන්ධ කරගන්නේ. නැත්නම් ඔයාලා බෑග් එක අරගන්න විදිහක් නැතුව යනවා. හෙඩ් එක අමතක වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි. ඔන්න දැන් ඔබට අපි නැවතත් දෙන්නමු කැමරාවට කොහොමද එන්නේ කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ මේ සම්බන්ධ කරගත්තට පස්සේ. ඊට පස්සේ අපි අනිත් කොටසත් එනවා. මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඔයාලා මේ ඊවා ෂීට් එක දැම්මට කියලා කිසිම මේ ගැටලුවක් වෙන්නේ නැහැ මහනකොට. මහන ලේසි එක. මේ විදිහට. මේ බෑග් එක හදන විදිය තමයි අපි ඔබට මේ කියලා දෙන්නේ. මේ පේනවා නේද? මේ විදිහට අපේ කොටස හදාගන්නේ. දැන් අපි කොටස් දෙකම සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ තිලිනි ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපිට බෙල්ට් එක අල්ලන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට හැමතිස්සෙම මැද මේ බෑග් කොටසක් ගත්තාම ඒකේ හරි මැද අපි හොයා හිතා ගන්න. එතකොට මෙහෙම දෙකට නමලා කට් මාක් එකක් දාගන්න හරි මැද මෙතන. ඒ කට් මාක් එක දාලා ඒ කට් මාක් එකේ ඉඳලා අපිට අවශ්‍ය අඟල් ප්‍රමාණය ඕනනම් අපිට 1.5 1-2 එහෙම තියන්න පුළුවන්. බෑග් එකේ විශාලත්වය අනුව තමයි අපි ඒක තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ බෑග් එක ලොකු නම් අපිට අඟල් දෙකක් විතර ඈඩ් කරන්න වෙනවා. බෑග් එක පොඩි නම් අපි අඟලක් 1.5 වගේ තමයි ඈඩ් කරන්නේ. මේ විදිහට අපි මේ මහාගත්ත පටියක් මැද මාක් කරපු තැන ඉඳලා අඟල් 1.5 කියලා හිතමු තියලා අපි මේ විදිහට සම්බන්ධ කරගන්නවා අපේ රෙදි කොටසට. මේ විදිහට ඒක ඔගොල්ලෝ මැනලා ගන්න. මොකද මේ එක පැත්තක් ඇද වුණොත් අනිත් එතකොට බෑග් එක සම්පූර්ණයෙන්ම ඇද වෙන්න බලනවා. මේ විදිහට මහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අපි මහ ගත්ත මේ සිප්බෝඩ් අනිත් පැත්තටත් ඔගොල්ලෝ බෙල්ට් එක අල්ල ගන්න. මම දැන් එක පැත්තටයි ඇල්ලුවේ. මේ අපි දැන් කලින් මහ ගත්ත සිප්බෝඩ් කොටස මේ බෑග් එකේ මේ පැත්තේ හරි මැද. හරි මැද ලකුණු කරගෙන හැම තිස්සෙම අපි ගන්න පතුරුම් වල හරි මැද ලකුණු කරගන්න ඕනේ. ඒකෙන් තමයි බෑග් එක බැලන්ස් වෙලා එන්නේ. නැත්තම් අපිට බෑග් එක උඩ පහළ වෙනවා. එහෙම මේ බැලන්ස් නැති ගතියක් වෙනවා. මේ විදිහට මැද ලකුණු කරගෙන මේ මැද තියාගන්න මෙතනට. මේ බලන්න මේ විදිහට අපි මේ විදිහට මෙතනට තියාගන්නවා ඒ කොටස. අනිත් කොටස මේ පැත්තේ මැදට. එතකොට ඔයාලට දැන් තේරෙනවා ඇති මේ බලන්න මේ විදිහට තමයි හිටින්නේ. ඊට පස්සේ අපිට ගොඩක් ලේසි මේක මෙහෙම සම්බන්ධ කරලා අපිට වටේට මහ ගන්න විතරයි තියෙන්නේ නේද? අර අපි දශම දෙකක වගේ මැහුම් වටයක් නෙදින් මේ එතකොට සාමාන්‍ය මේ විදිහට තමයි අපේ බෑග් එක මැහුවාම අපිට කන පිට පැත්තෙන් පේන්නේ. හොඳ පිට පැත්තෙන් අපිට එන්නේ ওই නිර්මාණය. හොඳයි. මෙන්න මේ බෑග් එක කොහොමද කරගන්නේ කියලා තමයි අපි දැන් ඔබට කියලා දුන්නේ. අතරතුර ඇයි තවත් නිර්මාණ බොහොමයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ නිර්මාණ ගැනත් අපි කතා කරමු. පන්ති එහෙම පැවැත්වෙනවද දැන් කොහොමද? මෙහෙමයි තිලින් දැන් මේ දවස්වල නම් පන්ති පැවැත්වෙනව වෙන්නේ නැහැ. නැත්තම් මම මගේ නිවසේ තමයි මේ පන්ති පවත්වන්නේ. මේ දවස්වල නම් පන්ති පැවැත්වෙන්නේ නැහැ නේද? හරි. ඒ වුණාට පන්ති පවත්වන්න පුළුවන්. දුරකථන අංක අපි ඔබට මතක් කරනවා 0777-542-349 ඔබට අත්කම් නිර්මාණ ශිල්පිනී සේනානි සේනාරත්නට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ බලන්නේ තවත් නිර්මාණ අපි දකිමු. මේ නිර්මාණ මේ ගැන චුට්ටක් කියන්නකෝ. මේවා නර්සරි බෑග් තමයි. අපි මහලා තියෙන හෑන්ඩ්ලූම් රෙද්දෙන්. ඉතින් මේවට ගොඩක් දැන් ඇත්තන වෙළඳපළේ මිලදී ගන්න ගියොත් මේක ලොකු ගාණක් වෙනවා. ඉතින් අපිට මේක ගොඩක් අඩු මුදලකට මහ ගන්න පුළුවන් මේ වගේ මේ මොන්ටිසෝරි බෑග් එකක්. දැන් අපි බලමු තවත් නිර්මාණ වගේක් තියෙනවා අපි ළඟ. මේ මම හරිම කැමති දෙන්නෙක් ඉන්නවා.
එතකොට මගේ ගාවත් ඉන්නවා එක්කෙනෙක්. මේ බලන්න මේ නිර්මාණත් හරිම ලේසියි නේද කරන්න? ඔව්, ගොඩක් මේ කියන්නේ පතුරුම් වලින් අපි හදාගන්න නිර්මාණ ඒ වගේ ගොඩක් ලේසි. ඉතින් මහා ගන්න වෙලඳපලේ නම් ලොකු මිලක් වෙනවා ඔය වගේ එක්කෙනෙක් ගන්න ගියාම. අනිවාර්යෙන් ඔබේ පොන්චි දුව පුතා සතුටු කරන්න මේ වගේ නිර්මාණයක් ඔබටම කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සියලු නිර්මාණ ඇයි ඔබට කියලා දුන්නා වගේම ඉදිරියේදී කාල වේලාව වෙන් කරගෙන මියාව මන් තියාගන්න මෙහෙම. කාල වේලාව වෙන් කරගෙන ඇගේ පන්ති වලට සහභාගී වෙන්න පන්ති පටන් ගත්තට පස්සේ ලබන අවුරුද්දේ ඔබට හැකියාව තියෙනවා. බින්ද 777542 349 දුරකථන අංකයට කතා කරන්න. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ අත්කම් නිර්මාණ ශිල්පිනී සේනානි සේනාරත්න. ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයෙත් දවසක මේ වගේ නිර්මාණයක් එක්ක අපි කතා කරන්න එකතු වෙමු. ආයෙත් කියලා සම්පූර්ණනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.